අසුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අපි යලිත් වතාවක් උත්සාහ කරනවා. මම හිතන්නේ අපේ මේ YouTube channel එකේ මේ පාඩම මින් පෙරත් වෙනත් වීඩියෝ එකකින් ආවරණය කරලා තිබ්බා. අපි යලිත් වතාවක් අලුත් ක්‍රමයකට උත්සාහ කරන මේ තනි ව්‍යාපාර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ගේ දැනුම වර්ධනය කිරීම උදෙසා වීඩියෝ කීපයක් කරන්න. right එයාට තිය පළවෙනි වීඩියෝ තමයි මේ ඉදිරිපත් වෙන්නේ. මේ වීඩියෝ හරහා අපි වෙළඳ ගිණුමක් පිළියෙල කරලා දලනාභය හොයන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නට උත්සාහ කරනවා. අපිත් එක දිගටම රැඳී සිටින්න අපේ අභ්‍යාස විසඳමින් මේ පාඩම දිගට පැහැදිලි කරන්න සූදානම්. right එයාටත් අපි මුලින්ම කතා කරන්නට උත්සාහ කරන්නේ මේ දලලාභය කියන සංකල්පය පිළිබඳව. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා gross profit, GROSS gross PROFIT profit gross profit එන්න නැත්නම් දලලාභය. සාමාන්‍යයෙන් ව්‍යාපාර ලෝකයේ භාවිතා කරන විදිහට GP කියලා කියනවා. අපෙන් අහන්නේ නැහැ gross profit එක කීයද කියන්නේ, ගොඩක් කෙනෙක් අහන්නේ GP එක කීයද කියලා. ඒතකොට මොකක්ද මේ GP, මොකක්ද මේ gross profit කියලා කියන්නේ? අතරම දලලාභය කියන්නේ හරිම සරල සංකල්පයක්. දලලාභය කියන එක අදහස් වෙන්නේ ව්‍යාපාරයක විකුණුම් සහ ඒ විකුණපු බඩු වල ගත්තු මිල අතර වෙනස. මොදින් සමාන් වෙන්නේ? විකුණුම් සහ විකුණපු බඩු වල ගත්තු මිල අතර වෙනස තමයි අපි දලලාභය කියන්නේ. දැන් උගලන්ට මේ තීරයේ දිස් වෙන උදාහරණ බලන්න. නිරෝධායන මහතා රුපියල් 2 ලක්ෂයකට ගත් මුව ආවරණ තොගයා 4,40,000කට විකුණුවා නම් දලලාභේ ප්‍රපමණද කියලා ඉහන්නේ. ඉතින් මං කිව්වා දලලාභේ කියන්නේ විකුණුම් සහ විකුණපු බඩු වල ගත්තු මිල අතර තියෙන වෙනස කියලා. දැන් විකුණුම් ඇවිල්ලා 4,40,000යි. 4,40,000ට විකුණලා තියෙන්නේ කීයකට ගත්තු බඩුද? 1,02,000කට ගත්තු බඩු. එහෙනම් විකුණපු බඩු වල ගත්තු මිල නොහොත් විකුණුම් පිරිවැය කීයද? 1,02,000. එහෙනම් දලලාභේ සමානයි විකුණුම් ඍණ විකුණුම් පිරිවැය. ඒ කියන්නේ 4,40,000 වෙන 2 ලක්ෂය උත්තරේ 2,40,000යි. මේ ගානේ හැටියට දලලාභය 2,40,000යි. මම විශ්වාස කරනවා මගේ උත්තරෙත් එක්ක ඔයගොල්ලන්ට එකග වෙන්න පුළුවන් කියලා. හොඳයි, අපි තවත් උදාහරණයකින් මේ දලලාභය කතා කරන්න උත්සාහ කරනවා. දැන් අපි දන්නා දලලාභය කියන්නේ විකුණුම් වලින් විකුණපු බඩු වල ගත්තු මිල නොහොත් විකුණුම් පිරිවැය අඩු කරනවා. අපිට ගානක් දෙනවා සීමිත මාක්ස් සමාගම 5 තොරතුරු දී ඇත. විකුණුම් දෙනවා 5,20,000යි. දැන් අපි කිසිදු පැකිලීමකින් තොරව අර සූත්‍රය ලියාගත්තොත් අපි පෙරදීගෙන ගත්ත සූත්‍රය දලලාභයේ සමානයි විකුණුම් ඍණ විකුණුම් පිරිවැය. අපි දන්නවා විකුණුම් 5,20,000 බව අපි දන්නවා. නමුත් ඊගාව ප්‍රශ්නේ විකුණපු බඩු වල ගත්තු මිල කීයද? මේ බලන්න ඔය ගානේ උත්තරයකට යන්න කලින් මම මෙන්න මේ ටික බලාගෙන කියන්නම්. විකුණපු බඩු වල ගත්තු මිල කියන. අතරම අපි විකුණපු බඩු වල ගත්තු මිලට තමයි කියන්නේ මොනවා කියලාද? විකුණුම් පිරිවැය කියලා. දැන් විකුණුම් පිරිවැය කීයද? දැන් මේ ව්‍යාපාරයේ ආරම්භක දවසේ 20,000කට ඔගයක් තිබ්බා. අපි සල්ලි දීලා 1,04,000කට උග ගන්නවා. සල්ලි වලට හරි ණයට හරි ගන්න. එතකොට අපි ගහ හරිනම් 4,20,000ක බඩු තියෙන්නේ පෙ. නමුත් අන්තිම දවසේ තියෙන්නේ කීයද? තියෙන්නේ 60,000යි. එතකොට 4,20,000 තියෙන්න ඕන තැන තියෙන්නේ 60,000 කියලා කියන්නේ 420යි 60යි අතර ප්‍රමාණය. අපි මොකද කළේ? වික්. එතකොට අපේ විකුණුම් පිරිවැය යනුව වෙන්නේ මං හිතන්නේ 3,60,000. දැන් බලමු. එතකොට විකුණුම් තිබ්බේ 5,20,000යි. අපි බලමු ඔක සුළු කරලා දිගට. මේ බලන්න විකුණුම් තිබ්බේ 5,20,000යි. විකුණුම් පිරිවැය කොහොමද හැදෙන්නේ? මං පෙර කිව්වා වගේම ආරම්භක තුගේ 20,000ට ගණන් 4,00,000ක් අවු කරන. එතකොට 4,20,000යි. නමුත් අන්තිම දවසට 60,000ක තුගයක් ඉතිරි. එහෙනම් 3,60,000ක තුගයක් තමයි අපි විකුණලා තියෙන්නේ. එතකොට 3,60,000ක් වටින තොග, එනතම් විකුණු බඩු වල ගත්තු මිල නොහොත් විකුණුම් පිරිවැය 3,60,000ක් වෙන තොග අපි 5,20,000කට වික්කහම අපිට ඉතින් 1,60,000 ලාභයි. එතකොට දලලාභය 1,60,000යි. අපි මේ යටතේ තවත් ගානක් කතා කරන්නට තමයි මේ උත්සාහ කරමින් සිටින්නේ. දැන් බලන්න අපේ මේ ගානේ විකුණුම් දීලා තියෙනවා 5,20,000. එතකොට මේ තියෙන්නේ ආරම්භක තොගය. ආරම්භක තොගේ 20,000යි. ගණුම්
හාර ලක්ෂයයි අවසාන තුගේ 60,000යි දල ලාභය අහන්න. එතකොට අපි දන්නවා මේ දල ලාභය කියන එක ගණනය කරන්නේ කොහොමද කියන එක අපි මේ වෙද්දි දන්නවා. කොහොමද අපි දල ලාභය කියන එක ගණනය කරන්නේ විකුණුම් වලින් විකුණුම් පිරවේ අඩු කරලා. දැන් අපේ ගානේ විකුණුම් 5,20,000. එහෙනම් අපි කෙලින්ම ලියනවා විකුණුම් අපිට ආපු මුදල කීයද විකුණුම් 5,20,000. අපි ඒක ලියමු. එතකොට වාට දැන් මේ tire දිස්සන ගානේ විකුණුම් තියෙන්නේ 5,20,000. එතකොට අපි විකුණුම් දානවා 5,20,000 කියලා. ඊට පස්සේ අපි විකුණුම් පිරිවැය හොයාගන්න ඕනනේ. ඒ කියන්නේ විකුණපු බඩු වල ගත්තු මිල. ඒක හොයන්නේ කොහමද? ආරම්භක තුගේ 20,000ට. දැන් ආරම්භයේ අපි ගාව 20,000ක් තියෙනවා. ඒකට එක්කව කරනවා අපි ගත්තු ප්‍රමාණය. අපි අරගෙන තියෙනවා 4,00,000ක බඩු. එතකොට 20,000ට 4,00,000ක් එක්කනවා 4,20,000ක තුග අපි ගාව තියෙන්න ඕන. නමුත් අන්තිම දවසේ ඉතිරි වෙලා තියෙන අවසාන තුගේ කීයද? මේ බලන්න. ඉතිරිලා තියෙන අවසාන තුගේ කීයද? 60,000 ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් 4,20,000 තියෙන්න ඕනේ. තියෙන්නේ 60,000. එහෙනම් 420යි 60 අතර වෙනස. කියන්නේ 360,000ක බඩු අපි විකුණලා තියෙනවා. 360,000ක බඩු අපි කීයටද වික්කේ? 360,000ක බඩු අපි වික්කේ 5,20,000ට. එතකොට අපිට දල ලාභයි 1,60,000. එතකොට අපිට දල ලාභයි 1,60,000. මම හිතන්නේ දැන් පැහැදිලි ඇති අපිට 1,60,000ක් දල ලාභයක් තියෙනවායි කියන කාරණය. එතකොට දල ලාභය කියන්නේ මොකක්ද? විකුණුම් සහ විකුණුම් පිරිවැය අතර වෙනස. අපි තවත් අභ්‍යාසයක් කරහා දල ලාභය ගණනය කරන්නට යන්නටයි මේ උත්සාහ කරන්නේ. දැන් මේ කාණේදී අපි ගානේ තොරතුරු දිහා හොඳින් බලන්න. අපිට දීලා තියෙනවා විකුණුම් 108යි. අපි 108ක බඩු විකුණනවා. හැබැයි ආපසු යොමු තියෙනවා 40,000ක්. ඒ කියන්නේ අපි වික්කට ගත්ත මිනිස්සු 40,000ක බඩු ආපහු ගවලා තියෙනවා. හරියට වික්කේ නෑ වගේ. එතකොට ආරම්භක තොගය 50,000ක් තිබිලා තියෙනවා. අපි අරගෙන තියෙනවා 4,00,000ක ගණන්. ඒ කියන්නේ බඩු 4,00,000ක් බඩු කඩේට අරගෙන තියෙනවා. අපේ ගෙනීමේ කුලිය 20,000ක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ හිතන්න දැන් අපේ කඩේ තියෙන රත්නපුරයේ කියලා. අපි කොළඹින් නම් බඩු ගේන්නේ කොළඹින් නම් රත්නපුරයට බඩු ටික අරන් එන්න අපිට 20,000ක් වැය වෙලා තියෙනවා. ආපහු යවුම් තියෙනවා 5,000ක්. ඒ කියන්නේ අපි ගත්තු බඩු වලින් 5,000ක තොග අපි අනේ අපිට එපා කියලා ආපහු යවලා තියෙනවා. සමහරලාට විවිධ දෝෂ නිසා වෙන්නට පුළුවන්. ඒ සියලු දේ කළාට පස්සේ අන්තිම දවසේදී අපි ගාව 50,000ක තොගයක් ඉතිරි වෙලා තියෙනවා. දැන් අපෙන් අහන්නේ මොකක්ද? මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපෙන් අහනවා දල ලාභය කොච්චරක් තියෙනවද කියලා. එහෙනම් කොහොමද දල ලාභය හොයන්නේ? කිසිම මැජික් එකක් නැහැ. අර කලින් සූත්‍රයටමයි. විකුණුම් වලින් අපි අඩු කරනවා විකුණුම් පිරිවැය. මෙතනදී විකුණුම් කියන්නේ සුද්ධ වශයෙන්ම අවසාන පරිභෝගිකයන්ට කීයක් වික්කද කියන එක. විකුණුම් පිරිවැය කියලා කියන්නේ එලෙස වික්කේ කීයකට ගත්තු තුකද විකුණපු බඩු වල ගත්තු මිල කීයද? ඕක තමයි විකුණුම් පිරිවැය කියලා කියන්නේ. රයිට් අපි උත්සාහ කරලා බලමු උත්තරයක් හොයාගන්න. හොඳයි අපි ගානේ උත්තරයක් හොයාගෙන යමු. සුපුරුදු පරිදිම දල ලාභය හොයන්න විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා. දැන් අපි අපේ ගානට පසු බැලලා බලුවොත් අපේ විකුණුම් කීයද? 108යි. නේද? විකුණුම් කීයද? 108යි. ඉතින් අපි ලියනවා විකුණුම් 108යි. හැබැයි මොදින් මතක් තියාගන්න අපි මේ විකුණුම් 108යි කිව්වට මේ කාණේ අපිට විකුණන්න බැරි වෙච්ච එකක් තියෙනවා. දැන් මම මේ විකුණුම් 108 ගත්තානේ. ඒ වුණාට අපිට විකුණන්න බැරි වෙච්ච එකක් තිබ්බනේ. මොකද්ද? මේ තියෙන 40,000 ආපසු එමු. අපි වික්කට ගත්තු මිනිස්සු ආපහු වෙව්වා. එහෙනම් 800,000ක් විකුණුම් කියන එක එච්චර හරිනේ. අපි ඒකෙන් අඩු කරන්න වෙනවා. අපිට විකුණ ගන්න බැරි වෙච්ච මේ 40,000 තොගය අපි ඒකෙන් අඩු කරා. එතකොට 800,000ෙන් 40,000 ගියාම සත්‍ය වශයෙන්ම අපි වික්කේ කීයක බඩුද? සත්‍ය වශයෙන්ම අපි විකුණලා තියෙන්නේ 800,000ෙන් 40,000ක් ගියාට පස්සේ එන උත්තරේ. ඒ කියන්නේ 7,60,000ක බඩු තමයි අපි විකුණලා තියෙන්නේ. එහෙනම් අපි විකුණුම් විදිහට අපි මෙතෙන්දි සලකන්නේ කීයක්ද? 7,60,000. දැන් ඊගාවට අපිට තියෙන ප්‍රශ්නේ තමයි විකුණුම් පිරිවැය ගණනය කරන එක. ඒ කියන්නේ විකුණපු බඩුවල ගත්තු මිල
අපි බලමු කොහොමද කරන්න කියලා. ආරම්භක තොගයේ තිබිලා තියෙනවා 50000. අරගෙන තියෙනවා 4 ලක්ෂයක බඩු. ගේන්න ගිහින් තියෙනවා 20000. මතක තියාගන්න. ආරම්භයේ තිබ්බ 50000. හරි. ගෙනල්ලා තියෙනවා 4 ලක්ෂයක බඩු. ඒ බඩු ටික ගේන්න අපිට වියදම් වුණා 20000. අපිට වියදම් වුණා 20000. හරි. දැන් එහෙමනම් අපි කොළඹින්නම් බඩු ගේන්නේ. අපේ කඩේ තියෙන රත්නපුරේ නම් මේ වෙද්දි අපි ගාව කොච්චරක බඩු තියෙනවද? 50000ක් ආරම්භයේ තිබ්බ 4 ලක්ෂයක බඩු ගත්තා. 20000ක් ගේන්න ගියාද රත්නපුරේට එද්දි ගෙනීමේ කුලිත් එක්කනේ බඩු වල වටිනාකම කියන්නේ. ඒතර අපිට 4 ලක්ෂ 70000ක් වටින බඩු අපි ගාව තියෙනවා. නමුත් අවාසනාවට 4 ලක්ෂ 70000ක් වටින බඩු අපි ගාව තිබ්බට අපිට මේ බඩු වලින් 5000ක බඩු විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. ඒයි අපි 5000ක තොගයක් ආපහු යවුවා. ඉතින් ආපහු යවකෝ අපිට විකුණ ගන්න බැහැ. විකුණ ගන්න බැහැ. එහෙනම් අපි 5000ක තොගයක් ආපහු යවුවා. එතකොට විකිණිය හැකි ස්වරූපේ බඩු අපි ගාව තිබ්බේ කොච්චරක්ද? විකුණන්න පුළුවන් මට්ටමේ බඩු 4 ලක්ෂ 70000ක තොගයක් තිබර 5000ක ආපහු යවුවනේ අප්පා. එතකොට විකුණ ගන්න පුළුවන් මට්ටමේ ඉවවා. අපි ගාව තියෙන්නේ 4 ලක්ෂ 65000යි. නමුත් අපි 4 ලක්ෂ 65000 4 ලක්ෂ 65000ක් අපිට තියෙනවා තමයි. ඔය 4 ලක්ෂ 65000ම විකිනේ. අන්තිම දවස වෙද්දී අපි ගාව තව තොගයක් ඉතිරි වෙලා තිබ්බා. කොච්චරක් අපි ගාව අන්තිම දවස වෙද්දී ඉතිරි වෙලා තිබ්බද අවසාන තොගයේ විදියට? මේ බලන්න 50000ක අවසාන තොගයක් අපි ගාව ඉතිරි වෙලා තිබ්බා. එහෙනම් මේ 50000 අපි විකිනේ නෑනි. මේ 50000 අපි විකිනේ. ඒ 50000 අපිට සිද්ධ වෙනවා පුතේ මෙතනින් අඩු කරන්න. අපි 50000ක් විකිනේ අන්තිම දවස වෙද්දී 50000 ඉතිරි වෙලා තිබ්බා. එහෙනම් අපි සත්‍ය වශයෙන්ම විකුණලා තියෙන්නේ කොච්චරක් වටින තොගද? මේ 4 ලක්ෂ 65000න් 50000 අඩු කරන්ද එතකොට ඕගොල්ලන්ට අපි සත්‍ය වශයෙන්ම වික්ක තොගේ වටිනාකම සත්‍ය වශයෙන්ම අපි විකුණලා තියෙනවා 4 ලක්ෂ 65000න් 50000 අඩු කළාට පස්සේ එන උත්තරේ කීයද? අපි 4 ලක්ෂ 15000ක බඩු විකුණලා තියෙනවා. එතකොට මේ 4 ලක්ෂ 15000ක බඩු අපි කීයටද වික්කි? අපි වික්කා 7 ලක්ෂ 60000කට. එතකොට හැබෑවතුම අපිට කීයක් ලාභද? අපි බලමු. 7 ලක්ෂ 60000කට විකුණලා තියෙන්නේ 4 ලක්ෂ 15000ක් වටින බඩු. එහෙනම් මේ දෙක අතර වෙනස දල ලාභය කීයද? දල ලාභය 3 ලක්ෂ 45000යි දල ලාභය මේ ගානේ. හොඳයි, අපි දැන් මේ මොඩල් එකේම තවත් ගැටලුවක් විසඳන්නයි මේ උත්සාහ කරන්නේ. මේ කාණේදී විකුණුම් තියෙනවා, කලින් එකෙත් තිබ්බා. ආපස්සෙන් 30000ක් තියෙනවා, කලින් එකෙත් තිබ්බා. ඔයගොල්ලන්ට මතකයි විකුණුම් වලින් ආපස්සෙන් අඩු කරලා තමයි අපි ශුද්ධ විකුණුම් විකුණුම් ලෙස අරගන්නේ. ආරම්භක තොගේ 60000ක් කලින් එකෙත් තිබ්බා. කලින් එකේ කලින් ගානේ ආරම්භක තොගයක් තිබ්බා 60000 නෙමෙයි, නමුත් තිබ්බා. ගණුම් තියෙනවා 5 ලක්ෂයක්. අපි ආරම්භක තොගයට ගණුම් එක්ක අහු කරමු. ඊට පස්සේ ගෙනීමේ කුලිය තියෙනවා 30000ක්. ඔයාලට මතක ඇති කලින් ගානේ ගෙනීමේ කුලිය එක්ක අහු කළා. දැන් මෙතෙන්දී පුතේ මතක් කළ යුතුයි බටු ව්‍යාපාරයේ දක්වා ගේන්න බෑ වෙච්ච මේ ගෙනීමේ කුලිය, තීරු ගාස්තු, රේගු ගාස්තු, නැව් ගාස්තු, ගුදම් ගාස්තු, ඔය සියලු දේවල් අපි ගණුම් වලට එක්ක අහු කරමු. ඊට පස්සේ විකුණ ගන්න බැරි වෙන ඒවා තියෙනවා. ඒවා ටික අඩු කරනවා. දැන් උදාහරණයක් විදිහට ආපසු යවමු. කලින් ගානේ තිබ්බනේ අපි අඩු කළානේ. එතකොට මේ ගානේ අලුතෙන් තියෙන බාණ්ඩ ගැනිලි සහ තොගහන් අනිවාර්යයෙන් මේ දෙකත් අඩු වෙන්නට ඕන. එයි බාණ්ඩ ගැනිලා කියන්නේ අයිතිකාරය ගෙදර ගෙනියනවා කියන එක. ඉතින් විකුණ ගන්න බෑනේ. තොගහන් කඩේ තිබ්බ තොගයක් මීයක් කනවා. ඉතින් විකුණ ගන්න බෑනේ. ඒ විදිහට විකුණ ගන්න බැරි වෙච්ච දේවල් උදාහරණ ආපසු යව් තොගහන් බාණ්ඩ ගැනිලි වගේ දේවල් ගණන් වලින් අපි අයින් කරනවා. අන්තිමට එන උත්තරෙන් අවසාන තොගේ අඩු කරනවා. එතකොට විකුණුම් පිරිවැයනවා. එකී විකුණුම් පිරිවැය ශුද්ධ විකුණුම් අතර වෙනස අපි සලකනවා දල ලාභය කියලා. එහෙමනම් පෙර පරිද්දෙන් අපි මේ සූත්‍රයට ආදේශ කරලා දල ලාභය දැන් හොයාගන්නට
උත්සාහ කරනවා. අපි try කරලා බලමු. හොඳයි. දැන් අපි බලමු මේ අලුත් ගාණි විකුණුම් කීයද කියලා බලන්න. අපිට පැහැදිලි විකුණුම් තියනවා ලක්ෂ 7ක් ආපසු යොමු තියනවා 30000. එතකොට අපිට පූර්ව අත්දැකීම් තියනවා අපි විකුණුම් ලෙස සලකන්නේ මේ විකුණුම් වලින් ආපසු යොමු අඩු කළාට පස්සේ තියෙන ගාණ. එහෙනම් අපි මෙතන විකුණුම් 7 ලක්ෂයක් කියලා දැම්මට අපි ඒකෙන් ආපසු යොමු 30000 අඩු කරනවා නේ. අපි ඒකෙන් ආපසු යොමු 30000 අඩු කරා. අඩු කළාට පස්සේ නාගය තමයි අපි විකුණුම් විදියට සලකන්නේ. ඒ කියන්නේ 7 ලක්ෂින් 30000 අපි අඩු කරමු. එතකොට අපිට එනවා 6 ලක්ෂ 70000ක්. මේ 6 ලක්ෂ 70000 තමයි අපි මේ ගාණේ විකුණුම් ලෙස සලකන්නේ. ඔන්න අපිට විකුණුම් දැන් ලැබෙනවා 6 ලක්ෂ 70000යි කියලා. අපි එතනින් ඉස්සරහට ගිහිල්ලා විකුණුම් පිරිවැය ගණනය කරමු. අපිට අවශ්‍යයි විකුණුම් පිරිවැය ගණනය කරන්න. එතකොට අපිට පූර්ව අත්දැකීම් තියෙනවා. විකුණුම් පිරිවැයට අවශ්‍ය වෙන්නේ ආරම්භක තොගේ. ආරම්භක තොගේ 60000යි. ඒකට ගණුම් එක්කව කරනවා ලක්ෂ 5යි. රයිට්. එහෙනම් විකුණුම් පිරිවැය හොයද්දී අපි ආරම්භක තොගේ 60000 ගන්නවා. ඒකට ගණුම් එක්කව කරනවා ගණුම් ලක්ෂ 5යි. ඊට පස්සේ ව්‍යාපාර ස්ථානය කරා මේ බාණ්ඩ ගෙනෙන්න තරපු වියදම් තියෙනවා නේද? ඒව එක්කව කරනවා. අතන මේ ගාණේ තියෙන්නේ ගෙනීමේ කුලී විතරයි 30000ක. එහෙනම් අපි ගෙනීමේ කුලී 30000 එකතු කරනවා. ඇත්තටම ඉන් එහා ගිය දේවල්, ඒ කියන්නේ තීරු ගාස්තු, හේකු ගාස්තු, නැව් ගාස්තු, ඒ වගේ දේවල් තියෙනවා නම් අපි ඒවත් එක්කව කරනවා. එතකොට ඔන්න දැන් 590000ක් වටින බඩු අපි ව්‍යාපාරයට ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට විකුණ ගන්න බැරි වෙච්ච දේවල් අපි මේකෙන් ඉවත් කරනවා. දැන් අපේ ගාණේ මොනවද විකුණ ගන්න බැරි වෙච්ච දේවල් තියෙන්නේ? මේ බලන්න. ආපසු යවුන් 8000ක්, බාණ්ඩ ගැනිලි 2000ක්, තොගහානි 5000ක්. මේවා විකුණන්න බැහැ. එහෙනම් අපි මෙව අයින් කරන්න ඕන. ආපසු යවුන් 8000 අපි අයින් කරනවා. නේද? ආපසු යවුන් කීයද? 8000. විකුණන්න බැහැනේ අයින් කරනවා. බාණ්ඩ ගැනිලි කීයද? 2000. විකුණන්න බැහැනේ අයින් කරනවා. තොගහානි කීයද? මට මතක නැහැ තොගහානි කීයද? 5000යි. තොගහානි 5000. තොගහානි කීයද තිබේ? 5000යි. අපි තොගහානි 5000 මෙතනින් ඉවත් කරනවා. ඒව අපිට විකුණන්න බෑ. එහෙනම් ඒ සියල්ල අයින් කළාට පස්සේ 590000යි 8000ක් 2000ක් 5000ක් අයින් කළාට පස්සේ හරිනම් අපි ගාව එකක්වත් විකුණ නැත්නම් 575000ක තොග තියෙන්න ඕන. නමුත් අපි දන්නවා අන්තිම දවසේදී ඉතිරි වෙලා තියෙන අවසාන තොගේ කීයද? 40000යි. අපිට ඉතිරි වෙලා තියෙන අවසාන තොගේ 40000යි. එහෙනම් 575000ක බඩු තිබ්බට 40000ක තොගයක් නම් අන්තිම දවසේ වෙද්දි ඉතිරි වුණේ ඔය කියන 575000යි 40000යි අතර බඩු වෙනස අපි වික්කා. ඒ කියන්නේ අපි 535000ක් වටින 535000 පිරිවැය වෙච්ච බඩු වික්කා. කීයටද පුතේ අපි වික්කේ? 670000කට වික්කා. එහෙනම් අපිට දැන් කොච්චරක් ලාභද? 670000න් අඩු කරන්න 535000. අන්න එනවා අපේ ලාභය. කීයක් අපිට ලාභද? 135000ක් අපිට ලාභයි. 135000 අපිට ලාභයි. විශ්වාස කරනවා ඕගොල්ලන්ට වැටහුණා ඇති කියලා. ඊගාවට අපි අද දවසේදී උත්සාහ කරන වෙළඳ කිනුම කියලා දෙයක් කතා කරමු. ඇත්තරම මේ පාඩම මම මේ ක්‍රමයට ඉගැන්වුවට අති බහුතරයක් ගුරුවරු ශිෂ්‍යයන්ට දලලාභය හොයන්ට උගන්වන්නේ පුතේ ඇදගනිල්ල වෙළඳ කිනුම, මෙන්න වෙළඳ කිනුමේ ආකෘතිය. එතකොට කොල්ලෝ ටික කෙල්ලෝ ටිකත් ගහනවා ආකෘති ඉරි ටික ගහලා. මෙන්න මෙතෙන්ට මේක දාපන්, අතෙන්ට අරක දාපන් කියන දඩබඩ ගහලා දානවා. උන්න දලලාභය කියලා එකක් එනවා. දලලාභය කියන කෙහෙල්මල ගත්තේ කොහොමද කියන එක ගැන මෙලෝ අවබෝධයක් නැහැ. හැබැයි වෙළඳ ගිනුමක් ගහලා දලලාභේ හොය. අන්තිමට බුලත් පිට කඩයක්වත් Tamanට කරගන්න බැරුව යනවා. Taman කොලොත් ඉවරක් Tamanට දලලාභේ හොයා ගන්න තේරෙන්නේ නැහැ. ඇයි දලලාභේ හොයනවා? ආකෘතිය ගහන්න එපේ. ආකෘතිය දිබ්බේ සර දීපු ටියුට් එකේනේ. ඒ විදිහට තමයි අපේ තත්ත්වයේ ඉදිරිය. ඒක නිසා මම වෙළඳ ගිනුම උගන්නන්න නැතුව ගැටලු රාශියක් හදලා වාගෙන් දලලාභේ එළියට ගත්තේ. ඊට පස්සේ අපිට වෙළඳගිනුම හදන්න පුරුදු කරන එක ලේසි. ඔයා අර කලින් ගණන් වලදී හොයපු දලලාභෙම
අපි ඊටාම විධිමත් ක්‍රමයකට පිළිගත් ආකෘතියක් ඇතුලේ දාලා හොයනවා වෙළඳ ගිණුමක් මගින් දලලාපේ අපි චුට්ටක් මේක කියමු බලන්න අපේ නිබන්ධනයේ පළවෙනි පිටුවට ගිහිල්ලා ඒකේ අන්තිම හරිය තියෙනවා වෙළඳ ගිණුම ට්‍රේඩින් account මොකක්ද කියන්නේ ව්‍යාපාරයක පසුගිය ගිණුම් වර්ෂයක් තුල අතරම මේක ගිණුම් වර්ෂයක් තුල වෙන්නම ඕනේ නෑ පුතේ පසුගිය මාසයක් තුල පසුගිය කාර්තුවක් තුල හරි අත්පත් කරගත්තු දලලාභය සෙවීම සඳහා සකස් කරන ගිණුම වෙළඳ ගිණුම ලෙසින් හැඳින්වෙයි අන්න බලන්න මොකටයි මේ වෙළඳ ගිණුම දලලාභය හොයන්ට දලලාභයේ යනු ව්‍යාපාරයක විකුණුම් ආදායම හා විකුණුම් පිරිවැය අතර වෙනසයි අනේ අපි ඒක අවබෝධ කරගත්තා දලලාභය කියන්නේ ව්‍යාපාරයක විකුණුම් හා විකුණුම් පිරිවැය අතර වෙනස හොඳයි අපේ ඊකාව පියවර වෙන්නේ මේ කියන වෙළඳ ගිණුමක ආකෘතිය අධ්‍යයනය කරන එක රයිට් අපි අංක වෙළඳ ගිණුමක ආකෘතිය අධ්‍යයනය කරා මේ බලන්න කොහොමද තියෙන්නේ අපේ නිබන්ධනයේ දෙවෙනි පිටුවේ තියෙන වෙළඳ ගිණුමක ආකෘතිය ආකෘතිය තමයි දිගයි අපිට එක තිරයක පෙන්වන්න අමාරුයි නමුත් අපි උත්සාහ කරමු මුලින්ම ලියනවා ව්‍යාපාරයේ නම දැන් සීමා සහිත PCR ව්‍යාපාර 2021 331 ඉන් අවසන් වර්ෂය සඳහා මේ බලන්න දැන් 331 දිනට කියලාද ලියන්නේ නැහැ දිනෙන් 331 ඉන් අවසන් වර්ෂය සඳහා වෙළඳ ගිණුම ඇයි පසුගිය කාල පරිච්ඡේදයකට නේ අහන්නේ 2021 මාර්තු 31 වෙනි අවසන් මාසයේ සඳහා අවසන් වර්ෂයේ සඳහා අවසන් කාර්තුව සඳහා වෙළඳ ගිණුම දැන් අනිත් අතට මේකේ වඩා උචිතයි මේ අපි හදන මුදල් ලේඛකයක් මේකේ උඩ සඳහන් වුණා නම් රුපියල් කියලා වගේ සඳහන් වුණා නම් වඩා උචිතයි ඊගාට පුතේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතු කරුණු තමයි දැන් අපි මේ ආකෘති අඳිද්දි බලන්න මේ මාතෘකාව අපි ලියලා තියෙන්නේ කොහොමද දැන් අපි මාතෘකාව ලියලා තියෙන්නේ මැද්දෙනි ඒ කියන්නේ මුලින්ම පේළිය ලිව්වා ව්‍යාපාරේ නම් ඊගාව පේළිය ලිව්වා කුමන ගිණුම් කාලච්ඡේදයටද කියන එක ඊගාව පේළිය ලිව්වා මොකද්ද අපි හදන්නේ කියන අනිත් අතට මේ හැම එකක්ම අපි සෙන්ටර් කරලා අපි මැද්දට අරන් ලියලා තියෙන්නේ නැතුව ලෙෆ්ට් එකට ලයින් කරලවත් රයිට් එකට ලයින් කරලවත් වමට දකුණට බර වෙලා ලියලත් නැහැ අනිත් අතට එක පේළියක එක දිගට ලියාගෙන ගිහිල්ලත් නැහැ පළවෙනි පේළියේ ව්‍යාපාරේ නම දෙවෙනි පේළියේ ගිණුම් කාල පරිච්ඡේදේ තුන්වෙනි පේළියේ වෙළඳ ගිණුම ඔන්න ඔය විදිහටයි අපි වෙළඳ ගිණුමේ ආකෘතියේදී නම ලියන්නේ හැබැයි එක මතක් තියන්න ඊගාවට අපි ගාව තියෙනවා තීරු එහෙම නැත්නම් කොලම්ස් කීයක් තියෙනවද කොලම්ස් නැත්නම් තීරු දෙකක් අපි ගාව තියෙනවා දැන් පුතේ බලන්න ආකෘතිය මුලින්ම අපි ලියනවා විකුණුම් දකුණු තීරුවේ ලියන ඊට යටින් අපි ආපසු එවුම් අඩු කරනවා මතකයි කලිනුත් එහෙම තමයි කළේ දකුණු තීරුවේ දෙවනි තීරුවේ ලියන දැන් කෙනෙක් මයින් අහන්න පුළුවන් සර් පළවෙනි තීරුවේ ලියන්න බැයිද බැරි කමක් නැහැ පළවෙනි තීරුවේ ලිව්වයි කියලා කවුරුත් එළවට වෙඩි තියලා යන්නේ නැහැ පුළුවන් නමුත් අපි වඩා උචිතයි වඩා ලේසි පැටලෙන්නේ දකුණු දෙවනි තීරුවේ ලියන විකුණුම් විකුණුම් වලින් අඩු කරන්න ආපසු එවුම් ඊට පස්සේ විකුණුම් පිරිවැය හොයන්නේ අනේ අර ඔයා කලින් හොයපු ක්‍රමයටමයි විකුණුම් පිරිවැය කියලා මාතෘකාවක් ලියනවා ගාන යටින් ඊලා අපි මුලින්ම ලියනවා ආරම්භක තොගේ ආරම්භක තොගේට එක්කහු කරනවා දැන් කෙනෙක් අහයි මෙහෙම එකතු කළා කියලා ලියන්න ඕන එහෙම ලිවීමේ අත්‍යවශ්‍යභාවයක් නේ අපි ඒකට යටින් එකතු කළා කියන වචනේ අත්‍යවශ්‍ය නෑ නමුත් අපි එකතු කරන අයිතමයන් ටික පොලිමට ලියන්න ඕන මොනවද ගැනු ඊට පස්සේ ව්‍යාපාර ස්ථානය කරා බාන්ද ගීල්ද වැය වෙච්ච වියදම් ගෙනීමේ කුලී තීරු ගාස්තු ගුදම් ගාස්තු නේද රේගු ගාස්තු නැව් ගාස්තු ආදි දේවල් තියෙනවනේ එක්කව කරගෙන යනවා දැන් මේ ආකෘතිය දීලා තියෙන ගෙනීමේ කුලි තීරු ගාස්තු හා ගුදම් ගාස්තු තීරු ගාස්තු කියන්නේ වරායේදී කස්ටම් එකට රේගුවට ගෙවන්න උනා ගාස්තුවක් ගුදම් ගාස්තු කියන්නේ වරායේ ගබඩාවල බඩු ගබඩා කරලා තියෙනවනම් తాවකාලික පදනමින් හෝ ඒ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙන ගාස්තු ඊට පස්සේ ඒ ටික එක්කහු කරලා ආරම්භක තුගේට ගැනුම් හා ගෙනෙන්න බැරි වෙච්ච වියදම් ටික එක්කහු කරලා ඒකෙන් විකුණන්න බැරි වෙච්චව ටික අයින් කරනවා මම කියන්නේ මොනවද විකුණන්න බැරි ආපසු යව් හානි වෙච්ච තුග බාණ්ඩ ගැනීම විකුණන්න බෑනේ ඒව ටික අඩු කරනවා අඩු කරලා උත්තරයක් ගන්නවා ඒ ගන්න උත්තරෙන් අපි අඩු කරනවා අන්තිම දවසට එන තුගය අඩු කළාට පස්සේ උත්තරේ දකුණට මාරු කරනවා වරහණක් එක මොකද්ද ඒ දකුණට මාරු වෙන උත්තරේ විකුණුම් පිරිවැය එතකොට උඩ දකුණු තීරුවේ දෙවනි තීරුවේ උඩ තියෙනවා
විකුණු වලින් ආපසු යොමු අඩු කරලා එන ශුද්ධ විකුණු දැන් දකුණු තීරුවට යට හරියේදී මාරු වෙනවා විකුණු පිරිවැ එන අර කියන ශුද්ධ විකුණු වලින් විකුණු පිරිවැ අඩු කරපුවාම ඔයාට ලැබෙනවා පිළිතුරක් මොකක්ද ළමයි ඒ ලැබෙන පිළිතුර අපි ඒකට කියනවා දල ලාභය කියලා අපි ඒකට කියනවා දල ලාභය කියලා මේ බලන්න ආකෘතිය අපි එකට අරන් පෙන්නුවොත් මෙන්න මේ විදිහට තමයි එන්නේ නේද විකුණු වලින් විකුණු පිරිවැ අපි අඩු කරනවා අඩු කරපුවාම අවසාන වශයෙන් අපිට දල ලාභය කියන පිළිතුරට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව උදා වෙනවා දැන් අපි මොකක්ද කරන්න උත්සාහ කරන්නේ අපි උත්සාහ කරනවා වෙළඳ ගිණුමක් ඔයත් එක්ක හදන්න අපි අවසාන වශයෙන් හදපු ගානත් සමග මේ තියෙන අන්තිම වශයෙන් අපි හදපු ගානේ උත්තරේ දල ලාභය අපිට 135000ක් ඇවිල්ලා තියෙනවා ඒ ගානට අදාළව වෙළඳ ගිණුමක් හදන්නයි අපි උත්සාහ කරන්නේ අපේ ව්‍යාපාරයේ නම තිබේ PCR මහතා කියලා. ඒතොර ව්‍යාපාරය අපි ආරම්භක තුගේ අවසාන තුගේ කියලා දුන්නට දිනේ දුන්නේ නැහැ. අපි දිනේ 2021 3/31 වෙනි අවසන් වර්ෂය සඳහා තමයි ගාන හදන්නේ කියන උපකල්පනය යටතේ ඉඳගෙන ගාන හදමු. එතකොට අපිට ගාන පටන් ගත්තී අපි දන්නවා ගානේ නම ලියන්න ඕන. අනේ අපි කාගේ ව්‍යාපාරය කියලාද ලියන්නේ? අපි ලියනවා PCR ගේ එහෙම නැත්නම් PCR මහතාගේ ව්‍යාපාරය කියලා. හරිනේ. කවදායි නවසන් වර්ෂයටද මම ඕගොල්ලන්ට එක උපකල්පනය කරන්න කියලා 2021 3/31 වෙනි නවසන් වර්ෂය සඳහා කියලා ප්‍රවේසම් වෙන්න උනා මේ අල්න යන්න සම්බන්ධ 31 වෙනි නවසන් වර්ෂය සඳහා ඊගාවට අපි ලියනවා වෙළඳ ගිණුම කියලා. එතකොට මේ නම් ලියද්දි මැතට කරලා තමයි නම ලියන්නේ. පේරි තුනකට තමයි නම ලියන්නේ. තීරු තියෙන්නේ දෙකයි කියලා අපි ඉතාම හොඳින් අපේ සිහියට ගන්නවා. හරි. එතකොට පුතේ අපිට මතකයි මේ වගේ ගානක් මුලින්ම හදන්නේ කොහොමද? විකුණුම් අපි ලියනවා. ඊට පස්සේ අපි විකුණුම් වලින් මොකද්ද කරන්නේ? ආපසු යමු අඩු කරනවා. ලියන්නේ මොන පැත්තේද? දෙවනි තීරුවේ අපි ගානට ගිහින් බලමු විකුණුම් අපිට මතකයි 700000යි ආපසු යමු අපිට මතකයි 30000යි නේ ඉතින් අපි කිසිම පැකිලීමකින් තොරව විකුණුම් ලියනවා 700000යි ඒකම ආපසු යමු ලියනවා 30000 හරිනේ ඊට පස්සේ 700000න් 30000 අඩු වුනහම උත්තරේ එනවා 670000යි කියලා ඊට පස්සේ අපිට මාතෘකාවක් ලියන්නට වෙනවා මොකක්ද මාතෘකාව විකුණුම් පිරිවැය නේද අපේ මාතෘකාවේ නම මොකද්ද විකුණුම් පිරිවැය අපි ඔය විදිහට මාතෘකාව ලියන ඊට පස්සේ විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද විකුණුම් පිරිවැය හොයද්දී අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ ආරම්භක තොගය ඊගාවට අවශ්‍ය වෙනවා ගෙනු රයිට් අපි බලමු අපේ ගානේ ආරම්භක තොගය කීයද කියලා අපේ ගානේ ගණුම් කීයද කියලා මේ තියෙන ආරම්භක තොගය 60000යි ගණුම් 500000යි ගෙනීමේ කුලි 30000යි වෙන්නේ අපි ගිහින් බලමු ඕ ආරම්භක තොගය 60000යි ගණුම් 500000යි ගෙනීමේ කුලි 30000යි 60000යි 500000යි 30000 නේද එහෙනම් අපි දාමු ආරම්භක තොගය 60000යි අපි ටයිප් කරනවා 60000යි 60000යි ඔයාලා ලියනවා ගණුම් 500000යි ඊට පස්සේ අපිට ගණුම් වලට යටින් දාන්න පුළුවන් ගේන්න කිය වියදම් දැන් අත්‍තරම අපේ ගානේ ගේන්න කිය වියදම් වලට තිබෙ පුතේ ගෙනීමේ කුලිය විතරයි කීයද ගෙනීමේ කුලිය වාට පේනවා තිබිලා තියෙන්නේ 30000 අපි ගෙනීමේ කුලිය 30000 කියලා දැම් ඊට පස්සේ ඔන්න ඔය කියන ඉලක්කම් තුනේ එකතු අපි ගන්න ඒ කියන්නේ 60000 500000 30000 කියන ඉලක්කම් තුනේ එකතු කීයද අපිට එන්නේ 500000 90000ක් අපිට එනවා ඊට පස්සේ අපි කිව්වා මේ එන උත්තරෙන් අපි අඩු කරනවා අපිට විකුණ ගන්න බැරි වෙච්ච අයිතම තියෙනවා දැන් අපේ ගානේ එහෙම අයිතම තුනක් තිබ්බා බාණ්ඩ ගැන්ලි තිබ්බා තොග හානි තිබ්බා ආපසු යමු තිබ්බා රයිට් අපි ඒ තුනම ලියමු අපි ඒ තුනම ලියමු ලියලා ඒ තුනම මෙතනින් අඩු කරමු බලන්න බාණ්ඩ ගැන්ලි කීයක් තිබ්බද 2000යි මේ 2000යි තොග හානි 5000යි ආපසු යවු 8000යි එතන 2000යි 5000යි 8000යි කියලා තමයි තියෙන්නේ නේද බාණ්ඩ ගැනිලි 2000යි තොග හානි 5000යි ආපසු යවු 8000යි අපි ඒව අඩු කරමු දැන් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් මුලින්ම අඩු කරන්න ඕන බාණ්ඩ ගැනිලි එහෙම නීතියක් නෑ ඔයාලට කැමති නම් මුලින්ම ආපසු යවුන් අඩු කරන්න ඕන ආපසු යවුන් අඩු කරන්න
වඩ මුලින්ම අඩු කරන්න අත ගහානේ නම් මුලින්ම අත ගහානේ අඩු කරන්න කිසි ගැටලුවක් නැහැ ඒකම කෙනෙක් ප්‍රශ්න කරන්න ඉඳ තියෙනවා සර් ඔය අඩු කරන්නේව අඩු ගණන් වලින් අඩු කරලා පස්සේ ගිනීමේ කුලියක් අහු කරන්න බෑ එහෙම බැරිකමක් නැහැ නමුත් අපි සාමාන්‍යයෙන් එහෙම කළොත් ආතුනිකෙක් විදිහට වාට ගැටලු සහගත ස්වභාවයන් උද්ගත වෙන්නට ඉඩ තියෙන නිසා මේ කියලා පිළිවෙලටම අපි ඉදිරියට යෑම වඩා උචිතයි හරි එතකොට අපිට එනවා උත්තරයක් 575000ක් කියන මෙන්න මේ 575000න් අපි අඩු කරනවා අපිට විකුණ ගන්න බැරි වෙ ඉතිරි වෙන අවසාන තොගය කීයද අපේ ගානේ අවසාන තොගය මේ තියෙන්නේ කීයද අවසාන තොගය 40000 එහෙනම් අපි 575000න් 40000ක් අඩු කරා 575000න් 40000 අඩු කළාට පස්සේ උත්තරේ පුතේ අපි දකුණට මාරු කරනවා එන්නේ 535000යි හැබැයි හොඳින් මතක් තියාගන්න අපි ඒ උත්තරේ දකුණට මාරු කරන්නේ වරහණක් ඇතුලේ වරහණක් ඇතුලේ ගිනුම් කරණේදී මේ වරහණ හැමතිස්සෙම අගවන්නේ අඩු කිරීමයි තමයි. එහෙනම් අපි දැන් ශුද්ධ විකුණුම් විදියට ආපු 670000න් මෙන්න මේ අපිට ආපු විකුණුම් පිරිවැය කියන උත්තරේ අඩු කරනවා 535000. අපි බලමු අඩු කරලා මොකද්ද වෙන්නේ කියලා. 670000න් 535000 අඩු කරනවා. එතකොට අපිට ලැබෙනවා දල ලාභය. කීයද දල ලාභය? 135000යි අපි එන 135000ට කියනවා මොකක් කියලාද දල ලාභය එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා gross profit GP කියලා කියනවා අකුරු දෙක කෙටි කරලා gross profit කියන්නේ දල ලාභය එහෙමනම් දැන් ඔයාලට දල ලාභය හොයා ගන්න හැටි අතිශයින්ම පැහැදිලි ඒත් එක්කම දල ලාභයේ වෙළඳ ගිණුමක් ආකාරයෙන් හොයන්නේ කොහොමද කියලා වෙළඳ ගිණුමක් ඇඳලා දල ලාභය හොයන්නේ කොහොමද කියන එකත් අතිශයින්ම පැහැදිලි විශ්වාස කරන ඔබට ඉතා හොඳින් දල ලාභය කියන අදහස දල ලාභය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි වෙන්නේ නැති කියලා ඒත් එක්කම වෙළඳ කිරුමක් පිළිල කරන ආකාරය පිළිබඳවත් පැහැදිලි නිරවුල් අවබෝධයක් ලැබෙන්නට ඇතයි කියලා අපි විශ්වාස කරනවා ඉතින් අපේ නිබන්ධනය අවශ්‍ය නම් මේ තිරය ඔබට දිස්සන 077 3387 785 කියන අංකයට WhatsApp පණිවිඩයක් කියලා නිබන්ධනයක් නොමිලේ ලබා ගන්න එකම මේ පාඩම තේරුණාද නැද්ද කියන එක සම්බන්ධයෙන් ඔබ ලබා දෙන කමෙන්ට් එක මට අතිශයින්ම මාව ධෛර්යමත් කරන සාධකයක් වේවි ඉදිරි වැඩ කටයුතු සඳහා. එහෙමනම් අද දවසට අපි සමුගෙන යනවා. ආයුබෝවන්.